සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම පබසරි වලේබඩ ප්‍රතිමෙන් අවධානය පුවත් සිරස්තල වෙත මොහමඩ් සහරාන් ඇතුළු කල්ලියේ කෝටි 113ක දේපල අත්හිටුවේ කෝප් කමිටුව අද සිට මාධ්‍යයට විරුද්ධයි අර්ජුන් මහේන්ද්‍රන්ට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණේනුත් වරෙන්තු ITN අපට තවත් සම්මානයක් තීරණය ගැන යලි සලකා බලන්නේ ඉන්දියා ගමැති පාකිස්තානයෙන් ඉල්ලයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මොහමඩ් සහරාන් නැතුළු ත්‍රස්තකල්ලි සමාජිකයන්ගේ රුපියල් කෝටි 113ක මුදල් හා දේපල අත්හිටුවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. අධිකරණ නියෝගයේ මත මෙම අත්හිටුවීම සිදු කළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සඳහන් කළේ. සහරාන් නැතුළු ත්‍රස්තකල්ලියේ දේපල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කර ඇති අතර ඒ හරහා ඔවුන් සතු දේපල අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා. රුපියල් කෝටි 100ක දේපල රුපියල් කෝටි 13ක් වටිනා මුදල් හා බැංකු ගිණුම් තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ අනාවරණය කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායමේ සමාජිකයන් 60 දෙනෙකුට අධික පිරිසක් මෙවන විට අත්අඩංගුවටගෙන ඇති බවත් ඔවුන් රැඳවුම් නියෝග යටතේ රඳවා ගනිමින් පරීක්ෂණ සිදු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා. තට්ටු නිවාස ක්‍රම ඇතිකර ජනතාවට නාගරික පාසුකම් ලබා දීම රජයේ අරමුණ බව අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. සංවර්ධනය කියලා නිකම්ම පාරවල් හදලා බෑ ඒ ප්‍රදේශයට මොකක් හරි අපි අරමුණක් දෙන්න ඕන අරමුණක් දුන්නාම තමයි ඒ ප්‍රදේශය දියුණු වෙන්නේ ඒක නිසා තමයි අපි බැලලා තාක්ෂණ නගරය නමින් මේ හෝමගම ප්‍රදේශයේ මාළඹේ දක්වා දිවෙන මේ ක්‍රියාදාම ඇති කරගන්න ඉතින් එම නිසා අපි ඒක විධිමත් කරගන්න අපි නිවාස සංකීර්ණ නාගරික සංවර්ධන අධිකාරියෙන් කටයුතු කරන්න බලාපොරොත්තු මේක හොඳ නගර ස්වභාවයක් කරන්න දැන් පේනවා ඇති පෞගේ අවුරුදු 10 ඇතුළත කොච්චර පොඩි කඩද තිබුණේ දැන් කොහොමද අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලේ අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ හෝමාගම තාක්ෂණ නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවකදී හෝමාගම ප්‍රාදේශ ලේකම් කාර්යාලයේදී එය පැවැත්වුණා හෝමාගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක එරන්ද වැලියන්ගේ හෝමාගම ප්‍රාදේශ සභාවේ සභාපති සම්පත් ජයසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක් වුණා एंटरप्राइज श्रीलंका नय आधार वेडसटहन सार्थकव क्रियात्मकाय मेतुलिन नय लबा गनिमिन सार्थकत्वेट पत्व व्यवसायकिन रसक्द मेवन विट बिहिवी तिबेनवा एंटरप्राइज श्रीलंका नय योजना क्रमे यटते नय प्रदानी किरीमे तवत वेडसटहनक वियगम जातिक इतिरी किरीमे बैंकु शाखावेदी पवेत्तुना ए अमात्य रुवन विजयवर्धन महतागे प्रधानत्वेन 134 दिनिकु संदहा मेहिदी नय आधार प्रदानी किरुना කෝප් හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමේ සාකච්ඡා අද සිට සියලු මාධ්‍යන්ට විවෘත වෙනවා. කෝප් කමිටුවේ කටයුතු සජීවී ලෙස වාර්තා කිරීමටද මේ අනුව ඉඩ සැලසෙනු ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා. අපි අද කැඳවන නිලධාරීන් සමග වන පළවෙනි සැසිවාරයත් මාධ්‍ය සඳහා විවෘත කරනවා මේකේ තියෙන වැදගත්කම තමයි විශේෂයෙන්ම පාර්ලිමේන්තුව කතා කරන තැනක් වෙනුවට වැඩ කරන ක්‍රියා කරන තැනක් බව ජනතාව යම් ප්‍රමාණයක දැනගත්තත් ඒක වඩා වැදගත් විදිහට කහුරු කරන්න පුළුවන්කම ලැබෙනවා මේ නිසා විශේෂයෙන්ම අපි දිගින් දිගටම කරපු ඉල්ලීමක් තමයි මේ පොදු ව්‍යාපාර කාර්ක ස්වභාවයේ කටයුතු මාධ්‍යට විවෘත කරන්න කියන එක ඉතින් ඒ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා මින් ඉදිරියට දේශපාලනඥයින්ගේ කටයුතු නිලධාරීන්ගේ මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අතඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා. මහබැංකුව බැඳුම් කර නිකුතුවේදී සිදු වී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පළමු විත්තිකරු මොහොයි. අර්ජුන් මහේන්ද්‍රන් යන අයට වරෙන්තුවක් නිකුත් කිරීමට අවශ්‍ය කරුණු තහවුරු කරමින් නීතිපතිවරයා දෙවරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා. එය සලකා බලමිනුයේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වරෙන්තුව නිකුත් කළේ. එය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසට නියෝග කෙරුණා. මෙම නඩුව දෙසැම්බර් 4 වනදා කැඳවීමට නියමිතයි.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරට අභ්‍යාස ලාභෙන් 850 දෙනෙකු බඳවා ගන්නවා. විද්‍යුත් මාධ්‍ය ක්‍රමෙන් අයදුම්පත් ඉදිරිපත් කර අභ්‍යාස ලාභෙන් බඳවා ගන්නා පළමු අවස්ථාව මෙය බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් බඳවා ගැනීම සඳහා අභ්‍යාස ලාභෙන් බඳවා ගැනීම ක්‍රියාවලිය මේ වතාවේ ප්‍රථම වරට විද්‍යුත් මාධ්‍යෙන් සිදු කරනවා. දැන් ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ හිඟය තවදුරටත් අඩු කර ගැනීම සඳහා මෙම බඳවා ගැනීම ඉක්මනින් කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. कोलंब नगरे तेनिन तेन गुडगेसी एति कसल अरुवक कालु कसल अंगनी वित रगेनियाम मेवन विट आरंब करते बिनवा में संपंदी नदास दक्वन कोलंब नागरिक कुमसारिस पालित नानायक कारमहता බහැර කිරීම ඊයේ රාත්‍රියේ පටන් ගත්ත ඊයේ රාත්‍රියේ මුල්ම ලොරි 15 අරුවක් අලු බලා පිටත් වෙලා ගියා. ඒ ලොරි නැවත මං හිතන්නේ අද දවල් වෙනකොට ආපසු කොළඹ බලා පිටත් වෙයි. ඉන්පසු අපිට පුළුවන් ඊළඟට ක්‍රියාලා තියෙන කසලත් අද හවස වෙනකොට නැවත අපට අරුවක් අලු දක්වා ප්‍රවාහනය කරන්න පුළුවන්කම ලැබිලා හිටියා. අපේ මෙතන තියෙනවා රුමාරු ස්ථානයක් කෙරවල පිටියේ එතනට නගරයේ එකතු වෙන කුණු එතනට එක් රැස් කළ එතනින් තමයි අරුවක් අලු දක්වා පිටත් කරවීමට කටයුතු කරලා තියෙන්නේ. මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිමල් රූපසිංහ මහතා කියා සිටියේ අරුවක් කාලු කසලංගනය නියමිත ප්‍රමිතියට අනුව විද්‍යානුකූලව සකස් කර ඇති බවයි. අපි සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක තියෙන්නේ කොළඹ කුණු කැලණිය ඉදිරියෙන් ට්‍රාන්ස්ලිට් ස්ටේෂන් එකට ගෙනල්ලා එතන ඉඳන් කෝච්චියේ වනාතවිල්ලු අරුවක් කාලුවට ගිහිල්ලා එතනින් ගෙනින්. නමුත් අපි ප්‍රශ්නේ කලින්ම හඳුනාගත්ත නිසා අතරමැදදී කන්ත්‍රාත් එක අපි දැම්මා ටොන් 600ක් දවසට දාන්න පුළුවන් කසල අංගනයක් පළමුවෙන් පිළියෙල කළා තමයි ඉතුරු වැඩ කරන්න ඕන කියලා. අපි දැනන් හිටිය බෝච්චි පරක්කු වෙන නිසා පාරේ හැරි ගෙනියන්න අවස්ථාවක් එයි කියලා අපි දැනගෙන ඒක નિયમિત සැලසුම් කළ නිසා දැන් මේ අරුවක් කාලුවල ටොන් 600ක් දවසට දාන එක ඇත්තටම ඉවරුනේ කියලා මාත්තුවල දැන් අද වෙනකන් කොළඹ කුණු ප්‍රශ්නෙට සව ඕනම් පුතුව දිස්ත්‍රික් කුණු ප්‍රශ්නෙට ස්ථිර විසඳුමක් අපි ලබා දීලා තියෙනවා විද්‍යානුකූල කුණු සමග එකට එකතු වෙලා තියෙන වතුර ප්‍රවාහනය කරන්න සල්ලි ගෙවන එක අපරාධයක්. ඒ නිසා යාන්ත්‍රික ක්‍රමවේද භාවිතා කරලා කැලණියේදී ගොඩනැංවීමට නියමිත මධ්‍යස්ථානයේදී අපි කුණු කම්ප්‍රෙස් කරලා ඒකේ තියෙන වතුර හැකි පමණ ඉවත් කරනවා. ඒක යාන්ත්‍රික ක්‍රමවේදය කරන්න තාම අපේ මේ කටයුත්ත ඉවර නැහැ. ඉවර නැති නිසා අපි දැනට ගෙනියන්න වෙන්නේ ජලය සමග තියෙන තෙතමනයක් සහිත තියෙන කුණු. නමුත් තෙතමනයක් සහිත කුණු මෙතන දැම්මයි කියලා ඒකට විද්‍යාත්මකව ඒක කිසි වරද මේක ඇවිල්ලා විද්‍යාත්මක බිම් පිරවුමක් මේකේ වැසි ජලය ආවත් අප ජලය ආවත් ඒකට ඇති තාක්ෂණික විසඳුම මේකේ තියෙනවා මේකේ පොළව යට සම්පූර්ණයෙන්ම තියෙනවා ගල් තට්ටු වැලි තට්ටු බට තට්ටු ඒ බටවලට තමයි මේ වතුර ටික එන්නේ ඊට පස්සේ පොළවේ තියෙන භූගත ජලය උඩට එන්න වළක්වන්නත් මේතන තියෙන අප ජලය පොළවේ භූගත ජලය සමග සම්බන්ධ වීම වළක්වන්නත් මේ විද්‍යාත්මකව ස්තර ගණනාවක් දැම්පත් කරලා තිනවා අරුවක් කාලු ඔපරේෂන්ස් වලට අපිට යනවා දල වශයෙන් රුපියල් 3000ක් යනවා එක ටොන් මේක මේ නිකන් ගිහලා දැමීමක් නෙමෙයි අපිට ඉංජිනේරුම වශයෙන් ක්‍රියාධර්ම කීපයක් තියෙනවා අපි කරන්න ඕනේ ඒවා අපි මොනිටර් කරන්න ඕනේ ඊට අමතරව ක්‍රියාධර්ම කරන්න විශේෂයෙන් අපිට වාහන ඕනේ මෙහෙම එකක් තාම ලංකාවේ නැහැ මේක දොම්පේ කරාටත් වඩා අතිවිශේෂ මේ රීජන් එකේ තියෙන හොඳම තාක්ෂණීය පාවිච්චි කළ තමයි මේක කළේ ඒ නිසා අපි බය නැතුව කියනවා වෘතු 100කට වුණත් මේක කැඩෙන්නේ නැහැ Best Web 2019 සම්මානවලදී ITN Digital ඇගේමට ලක් වුණා. LK Domain Registry ආයතනය මගින් සංවිධානය කරන Best Web 2019 සම්මාන ප්‍රදාන උත්සවය ඊයේ කොළඹදී පැවැතුණා. ඇගේමට ලක් වූ ITN Digital කරණේ වෙනුවෙන් මෙම කුසලාණිය ITN අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වජිර කුමාරදුංග මහතා විසින් ලබා ගත්තා. डिजिटल करणे पुरोगामी वेब निर्माण करुवन कलाकरुवन अलविशेष्ट्रे प्रमुख्यान एतुलु विशाल पिरिसक बिम अवस्थावट एक्व सिटिया विविध कांड्यार्ते वेब्बडवी एगेमट लक्किरीमद बेहदी सिदुना बैंकु सह मूल्य कांड्यार्ते जनप्रिय वेब्बडवी टीमी सम्मानय संपत् बैंकु दिनागत अतर जातिक इतिरिकिरीमे बैंकुवद सम्मानयट पात्र वुना සම්මාන සඳහා වෙබ් අඩවි තෝරා ගැනීම සඳහා ප්‍රමුඛ පෙළේ විනිසුරු මඩුල්ලක් කටයුතු කළ අතර තාක්ෂණීය නිර්මාණාත්මක භාවය අන්තර්ගතය සහ අන්තර් ක්‍රියාවලිය එහිදී සලකා බැලුණා. විනිශ්චය මණ්ඩලය නියෝජනය කළ ITN තොරතුරු තාක්ෂණාංශයේ කළමනාකරු SP නෝනිස් මහතාද මෙහිදී විශේෂ ඇගයීමට ලක් වුණා.
විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ඩිසී දිසානායක මහතා එල්කේ ඩොමේන් රෙජිස්ටර් ආයතනයේ සභාපති ජයන්ත ප්‍රනන්දු ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ගිහාන් ඩයස්සන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා මරණ දඬුවම අහෝසි කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව පාර්ශවයන් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් ඉදිරිපත් කර ඇති බව නියෝජ්‍ය කතානායකවරයා අද පාර්ලිමේන්තුව හමුවේ දැනුම් දුන්නා. අද පාර්ලිමේන්තුවේ තොරතුරු ඕෂධ ප්‍රියංකරගෙන් අද දින සදා පාර්ලිමේන්තුව උදෑසන 10:30 නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාර සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. දිනේ ආරම්භයේදීම කතානායක නිවේදන වශයෙන් නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇති මරණ දඬුවම අහෝසි කිරීමේ පනත් කෙටුම් පතට එරෙහිව පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දී ඇති බවයි. ඉන්පසු එළැඹි වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා ඖෂධ හිඟය පිළිබඳව විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍ය රාජිත් සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ඖෂධ හිඟය පිළිබඳ ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. තවද රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව සඳහන් කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වූ අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර සිටියා. තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා විමසා සිටියේ නෙවි ප්‍රනාන්දු රෝහල පිළිබඳවයි. මේ සඳහා පිළිතුරු ලබා දුන් අමාත්‍ය රාජිත් සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ නෙවි ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් රජය විසින් සිදු කරන බවත් රෝහලේ ඖෂධ නොමිලේ ලබා දෙන්නේ එම නිසා බවත් මේ වන විට නෙවි ප්‍රනාන්දු රෝහලේ අයිතිය බැංකුව සතු බවත් संवर्धन व्यापृति දිනයයි ආසනයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කන්දලිපාන පුංචිවත්ත පාලම විවෘත කෙරුණේද අමාත්‍යවරයා අතින්. දිනයයි බෙවරලිය මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීමෙන් පසු ජනතා අයිතියටපත් කිරීමද අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අනුරාධපුර මුස්ලිම් ඇඩවීර වැවගම්මානයේ නවජල ව්‍යාපෘතිය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා අතින් විවෘත කෙරුණා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 65ක්. මෙම ගම්මානයේ බොහෝ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු වී සිටිනවා. ඒ හේතුවෙන් ඔවුන් සඳහා පිරිසුදු පානීය ජල ව්‍යාපෘතියක් ලබා දීම බෙහෙවින් වැදගත් බවයි ප්‍රකාශ කෙරුණේ. පවුල් 850කට අධික පිරිසකට මෙමගින් සෙත සැලසෙනවා. වාදුව මොල්ලිගොඩ ආයුර්වේද රෝහල මාර්ගය සංවර්ධනය කිරීමෙන් පවතිනවා. ඒ රුපියල් ලක්ෂ 18ක වියදමින් වසර 30කට පසුයි මෙම මාර්ගය සංවර්ධනය කරන්නේ. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මේරිගම බාඳුරාගඩ ප්‍රදේශයේ විෂ මත්පැන් පානය කිරීමෙන් මියගිය සංඛ්‍යාව මෙවන විට 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතර විෂ මත්පැන් පානය කර මියගිය බවට සැලකෙන පුද්ගලයෙකුගේ සිරුරක් යලි ගොඩ ගැනීමට අතනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකුගේ දේහයයි. අද පසරු එකට පමණ දේහය ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා. පවුලේ ඥාතීන් කළ ඉල්ලීමකට අනුවයි දේහය ගොඩ ගැනීමට අධිකරණය නියෝග කර ඇත්තේ. නිවාස 34ක් හදිසියේ ඉදිතලා ගොස් ඇති පුවතක් හිඟුරාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. හිඟුරක්කුඩ බුබුල සහ පාසියා වැව යන ප්‍රදේශවල නිවාස 34කුයි මෙසේ ඉරිතලා ගිලා බැස තිබෙන්නේ. මේ බව දැනුම් දීමත් සමග පොළොන්නරුව දිස්ත්‍රික් හදිසි ආපදා කළමනාකරණ ඒකකයේ නියධාරීන් පැමිණ අදාළ නිවාස පරීක්ෂා කළා. ඔවුන් නිවසියන්ට දන්වා ඇත්තේ වහාම එම නිවස්වලින් ඉවත් වන ලෙසයි. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නියධාරීන්ටද මේ බව දන්වා ඇති බව ආපදා කළමනාකරණ නියධාරීන් පවසනවා. අවුරුදු දෙකක් තුනක් ඇති වුණා නම් අපි මේ ගෙවල් දැන් හදන්න අරගෙන පදිංචි වෙලා චූටි ඉරක් තමයි ඉස්සල්ලා තිබුණේ. දැන් ඒව තමයි මේ වැඩි වෙලා ලොකෝටම අර ගේ හරේ ඉඳන්ම පෙන්ණු කරලා තියෙන්නේ. පොඩි පොඩි පිතුරුන් තිබුණා අපි ඉච්චර ගණන් ගත්තේ නැහැ. මේ දැන් සතියක දෙක ඉඳන් ලොකු පිතිරීමක් සාමාන්‍යයෙන් ඇති වෙලා තියෙනවා. අපි ගොඩක් මේ දුක් මහන්සිලා හදාගත්ත ගෙවල් මේ අපි කුඹුරු කරලා මේ පොඩි තැන් කරලා ජීවත් වෙන ඉතින් අපිට දැන් ඉන්න තැනකුත් නැහැ. බලධාරින්ද කීවා බලධාරිය ඇවිල්ලා මේවා බැලුවා බල්ලායවට විසඳුමක් ගන්නම් කිව්වා. ඉතින් අපිට පුළුවන් ඉක්මනින් එකට විසඳුමක් ලබා දෙන්න කියලා මම රජෙන් ඉල්ලා හිටියා. සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය සුබසාධක වැඩසටහන් රැසක් මෙරට තුල ක්‍රියාත්මක කරනවා. වාර්ෂිකව සංවිධානය කරන අපොස සාමාන්‍ය පෙළ උපකාරක සමන්ත්‍රණ මාලාවද ඒ අතරවනවා. එහි තවත් අදියරක් පදවි ශ්‍රීපුර ජයන්ති මහාවිද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණා.
සිංගප්පූරු මහා කරුණා බෞද්ධ මධ්‍යස්ථානයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක ආචාර්ය පූජ්‍ය කරදිටියන ගුණරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ සංවිධානය කෙරුණි. සිසුන් රැසක් මෙම සම්මන්ත්‍රණයට එක්ව සිටියා. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. හිටපු විදේශ අමාත්‍යවරයෙකු ටිරොන් ප්‍රාන්දු මහත් කන්නනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ටිරොන් ප්‍රාන්දු මහතා ඉතා විශිෂ්ට ගණයේ දේශපාලඥයෙකු බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. ගැබිනි මව්වරුන් 600 දෙනෙකුට ආධාර ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. වෛද්‍ය සායනයක්ද පැවැත්වුණා. බර්ට්‍රම් නිහල් විසින් රචිත නවතම පරේක්ෂණ ග්‍රන්ථය කොළඹ දේතුරට වැඩුණා. උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වූයේ කථානායක කරු ජයසූරිය මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය මොහන්ද සිල්වා මහතායි. කලාකරුවන් විද්වතුන් ඇතුළු ආරාධිතයන් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ රූපවාහිනිය දෘශ්‍ය සංඥාර්ථ සහ සමාජ සංස්කෘතික විසංයෝජනයේ නැමැති මෙම පරේක්ෂණ ග්‍රන්ථය පිළිබඳව විද්වතුන් කීප දෙනෙකුම දසුම් පැවැත්තුවා. महाजन चीन थानापति कार्यालय सह नागरिक संवर्धन जल संपादन उसस् अध्यापन अमात्याशेक्व संविधान किल चीन राज्य शिष्यत् प्रदानोत्सव श्रीलंकावे चीन थानापति कार्यालय दीपवत्तुना ए श्रीलंकावे चीन थानापति चेन्शुन महतागे प्रदानत्वेन चीनी विश्वविद्यालय मूलिक उपाधि सह पश्चात उपाधि संधाय शिष्यत् पिरिनमुने සංචාරක නව ශ්‍රීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තුන් දින පුහුණු ක්‍රිකට් තරගයේ දෙවන දිනේට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ඊයේ දිනේට තරගය නතර කරන විට පළමුවෙන් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 323ක් ලබා සිටියා. ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක සහ සදීර සමරවික්‍රම ලකුණු 154ක සාර්ථක සබඳතාවයක් ගොඩනැගුවා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 98ක් ලබා ගත්තා. නායක අශාන් ප්‍රියංජන් නොදවි ලකුණු 56යි. ඊයේ දිනේදී නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ 29 වන උපන්දිනයේදී තිබුණා. කේන් විලියම්සන් සිසිල් පැන් විවේකයේ අතරතුරදී මෙරට ක්‍රීඩාලෝලින් සමග එක්ව උපන්දිනයේ සමරුවේ ඔහුගේ නිහතමානීත්වය ජලිත ප්‍රදර්ශනය කරමින් මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ ඇසල මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අදයි. පළමු රන්දෝලි මහා පෙරහැර හෙට ආරම්භ වීමට නියමිතයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඒ සමගින් ITN දිවා පුවත් ප්‍රකාශ මෙතනින් නිමවටපත් වෙනවා. සුබ දවසක්. www.itnnews.lk